ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද මලු රසට rolls හදන්න කියලා. Fish rolls හදන්න අවශ්‍ය දේවල් මොනවද කියලා දැන් අපි බලමු. ඔයාට මතක ඇති මම කලින් වීඩියෝ එකේ cream cracker cutlet හැදුවත් මේ paste එක තමයි. මුලින්ම ඔයා කරන්න ඕනේ අල තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ අල ටික වතුර බේරෙන්න පැත්තකින් තියන්න. දැන් අපි rolls එකේ paste එක හදන්න ගමු. ඔයාට මතක ඇති මගේ කලින් වීඩියෝ එකේ මම ඔයාට කියලා දුන්නා මේ paste එක හදන හැටි. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ බිලි ලුණු, සුදු ලුණු, ඉඟුරු, කරපිංචා එකතු කරන්න. මේ ටික තෙම්පරා දුණාට පස්සේ කැලිමිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු මිශ්‍රණයට එකතු කරන්න. දැන් මම සැමන් ටික එකතු කරගන්නවා. සැමන් ටිකක් තෙම්පරාදු වෙනකොට හැන්දෙන් හිමින් හිමින් පොඩි කරගන්න. දැන් මම කලින් තම්බාගත්තු අල ටික මේ මිශ්‍රණයට එකතු කරගන්න යන්නේ. ඊට පස්සේ හැන්දෙන් කලවම් කරන ගමන් අල ටික පොඩි කරගන්න. දැන් මම rolls එකේ paste එක හදලා ඉවරයි. දැන් අපි rolls එකේ රොටිය හදන්න ගමු. මුලින්ම ඔයා කරන්න ඕනේ පාන් පිටි ටිකක් අරගෙන ඒකට කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, බිත්තරයක් එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොල් කිරි එකතු කරන්න. පොල් කිරි මදි හරියට වතුර එකතු කරගන්න. ඔයා මතක තියාගන්න මේ රොටිය ඝන කමින් ගොඩක් අඩු වෙන්න ඕනේ. ඒකයි මම මේකට වතුර එකතු කරගන්නේ. මිශ්‍රණය දියරයක් ආකාරයට සාදාගෙන මෙන්න මේ විදිහට තවත් භාජනයකට පෙරා ගන්න. දැන් අපි බලමු මේ සාදාගත්තු මිශ්‍රණේ rolls එකේ රොටිය හදන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ සෝස් පෑන් එකක් ලිපේ තියලා පිළිසුදු රෙදි කෑල්ලකින් පොල් තෙල් ටිකක් අරන් මෙන්න මේ විදිහට ගා ගන්න ඕනේ. ඊළඟට සාදාගත්තු මිශ්‍රණය මෙන්න මේ විදිහට එකතු කරන්න. දැන් කරකවන්න. ඊට පස්සේ තැම්බෙන්න තියලා රොටිය හිමින් පෑන් එකෙන් ඉවත් කරගන්න. මම දැන් rolls එකේ රොටිය හදලා ඉවරයි. දැන් අපි rolls එකේ දවටනේ හදාගමු. මුලින්ම ඔයා කරන්න ඕනේ බිත්තරයක් අරගෙන ඒකට පාන් පිටි, කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරන්න. ඊළඟට මෙන්න මේ වගේ අතින් හොඳට කලවම් කරගන්න. දැන් මම දවටනේ හදලා ඉවරයි. මේ තියෙන්නේ මම හදපු දවටනේ. ඊළඟට මම කලින් හදාගත්තු රොටි අරගෙන සැමන් මිශ්‍රණය ටික මේක උඩින් තියලා මෙන්න මේ විදිහට රෝල් කරගන්නවා. මේ විදිහට අතින් තද කරන ගමන් රෝල් කරගන්න. දැන් මම කලින් සාදාගත්තු පාන් පිටි මිශ්‍රණය රෝල් එක දවට ගන්න යන්නේ. මෙන්න මේ විදිහට රෝල් එක දාලා කලවම් කරගන්න. ඊළඟට බිස්කට් කුඩු වලින් දවට ගන්න ඕනේ. මම දැන් රෝල්ස් හදලා ඉවරයි. දැන් මට තියෙන්නේ මේ සාදාගත්තු රෝල්ස් ටික බැද ගන්න. ඊළඟට මෙන්න මේ වගේ තාච්චියකට තෙල් දාලා රත් වෙන්න තියන්න. තෙල් ටික රත් වුණාට පස්සේ රෝල්ස් එකතු කරන්න. තෙල් ප්‍රමාණය අනුව ඔයාට තව රෝල්ස් එකතු කරගන්න පුළුවන්. හැන්දෙන් එහා මෙහා කරන ගමන් රෝල්ස් ටික රන්වන් පාට වෙන තෙක් හොඳින් බැදගන්න. රෝල්ස් මේ වගේ බැදුනට පස්සේ තෙල් ටික බේරලා ටිෂු පේප එකක් උඩින් තියන්න. මේ තියෙන්නේ මම හදපු රෝල්ස් ටික. ඉතින් ඔයාලත් මේ රෙසිපි එකට රෝල්ස් හදලා බලන්න. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ස්තුතියි ඔයාලා හැමෝටම සුබ දවසක්.